හරි කියල දෙන්න යන්නේ හදවතේ කොටස් කිය කොහොමද මතක තියාගන්නේ කියලා. හරි. එතකොට හදවතේ කොටස් මතක තියාගන්න කලින් මුලින්ම දැනන් ඉන්න ඕන මොකද්ද හදවතේ කාර්යය කියලා. මේ දෙක ඉස්සෙල්ලා එක ඉගෙනගෙන ඉතින් එහාට යමු අපි හදවතේ කොටස් කොහොමද නම් කරන්න කියලා දැනගන්න. හරිද? හදවතේ කාර්යය අපි හදවත කියන කෙනා මෙහෙම හිතුවොත් එහෙම මේ තමයි අපේ හදවත කියලා මං හાર્ට් එකේ හැඩයටම හදිනවා අද හදවත. මොකද ඇත්තටම හදවත කියන කෙනා හાર્ට් එකේ හැඩේ තමයි. එතකොට මේ කාමර හතක් තියෙනවා. හරි. එතකොට මේ හදවතේ මෙන්න මේ කාමරේ තමා තියෙන්නේ පිරිසිදු රුධිරය. අපි රුධිරය පිරිසිදුයි කියලා කියන්නේ රුධිරයේ O2 සාන්ද්‍රණය වැඩි නම් CO2 සාන්ද්‍රණය අඩුයි නම්. හරිද? එතකොට මේ O2 වැඩි තැනින් අපේ දැන් මේ හදවතේ කාර්ය දේහයට රුධිරය පොම්ප කිරීමනේ. එතකොට මේ හදවතෙන් දේහයට රුධිරය පොම්ප කරනවා. හරිද? මම මේක රතු පාටින් මඳින්නම්කෝ. මොකද පිරිසිදු රුධිරය අපි පෙන්නුම් කරන්නේ රතු පාට. එතකොට ඔන්නෝම හදවතෙන් රුධිරය දේහයට පොම්ප කරන මේ එන්නේ මේ O2 අරගෙන. හරි? එතකොට මේ O2 අරන් එන රුධිරය කොහෙටද යන්නේ? අපේ ඇඟේ තියෙන සියලුම අවයව වලට. හරි? මේ කියනවා අපේ ඇඟේ තියෙන සියලුම අවයව වලට. අවයව වලට ගිහිලා ළමයි මේ අවයව වලට ඕනි O2 ටික දෙනවා. ඇයි අවයවයකට O2 ඕන? එයා ශක්තිය නිපදවන්න ප්‍රතික්‍රියාවක් කරනවානේ. C6යි H12යි O6 ධන O2 කියන ප්‍රතික්‍රියාවෙන් එයා දේහය තුළ ශක්තිය නිපදවනවා. එතකොට මේ ශක්තිය නිපදවන O2 ඕන. හැබැයි මේ ශක්තිය නිපදවද්දී හැදෙන ඊට අමතරව CO2 සහ ජල වාෂ්පත්. මේ දෙන්න තැදෙන වේදින අපේ ඇඟට වැඩන්නේ නැහැ. එතකොට එයාලා අපේ ඇඟේ එළියට යවන්න ඕන. ඒ නිසා මේ අවයවයට දැන් ඔන්න O2 අරන් රුධිරය දුන්නා. දුන්නාම ওই ප්‍රතික්‍රියාව කරලා මේකෙන් එළියට CO2 හැදෙනවා. අන්න ඔය හැදෙන CO2 ටිකත් අරගෙන තමයි ඊළඟට මේ රුධිරය ආයමත් හදවතට යන්නේ. මේ රුධිරය ආපහු හදවතට යන්නේ CO2 අරගෙන. ඒතරාට තේරෙන්න මේ පැත්තෙන් එන පිරිසිදු රුධිරය මෙහෙන් යන්නේ අපිරිසිදු රුධිරය. හරි ගිහිල්ලා අපිරිසිදු රුධිරය මෙතෙන් එක් වෙනවා. ඊට පස්සේ ඒක මෙතෙන්ද වැටෙනවා. මේ වැටුණායින් පස්සේ ඊට පස්සේ දැන් අපිරිසිදු රුධිරය හදවතේ ගොඩ ගාගෙන ඉන්න බෑනේ. මේකෙන් අපි මේ කහපව පිරිසිදු කරගන්න එක තැනකට අරන් යන්න ඕන. මේ හදවතේ තියෙන රුධිරේ පිරිසිදු කරගන්න අපිට අරන් යන තැන තමයි කොතනද? පෙනහලු කියන තැන. හරි. පෙනහලු කියන තැනට අපි අරගෙන යනවා. පෙනහලු දෙකක් තියෙනවානේ අපි. ඒතකොට මේ පෙනහලු දෙකට අපි හුස්ම ගද්දින් O2 ඇවිල්ලා තියෙනවා. හුස්ම ගද්දින් O2 ඇවිල්ලා තියෙනවා. එතකොට හදවතේ දැන් මේ අපිරිසිදු රුධිරේ තියෙන එන්න මේ කුටීරෙන් මේ පල්ලෙහා තියෙන කුටීරෙන් ඔන්න ඔහම මේ හදවතේ පෙනහළු වල හදවතේ ඉඳන් පෙනහළු වලට ඔය අපිරිසිදු රුධිර අරගෙන යනවා. ගිහිල්ලා දැන් මේ අපිරිසිදු රුධිරය කියලා මොනවද එන්නේ? CO2 වැඩි රුධිරය. මේ CO2 වැඩි රුධිරය මේ පෙනහළු වලට එයාගේ වැඩි CO2 ටික මුදා හරිනවා. හරි. වැඩි CO2 ටික මුදා හරලා පෙනහළට විල තියෙන O2 ආන් ඔය O2 ටික අරගෙන මෙයා දැන් අහපව පිරිසිදු වෙනවා. CO2 ටික දුන්න පෙනහළු වලට ඊට පස්සේ O2 ටික අරගෙන පිරිසිදු වෙලා ආයෙත් මෙන්න මේ කුටීරයට මේ පෙනහළු දෙකේ පිරිසිදු වෙච්ච ඒ කියන්නේ O2 තියෙන රුධිරය අරගෙන එනවා. ඒක තමයි වැඩි. හරි. අපි එතකොට මොකක්ද කරන්නේ? හදවතෙන් O2 වැඩි රුධිරේ යනවා. ගියපහම අයාවල O2 අරගෙන යා CO2 හදනවා මේ ශක්තිය නිපදවීමේ ක්‍රියාවලියත් එක්ක. ඊට පස්සේ CO2 ටික අහපව හදවතට එනවා. පිරිසිදු කරන්න ලං යන කාගේ ළඟටද? පෙනහළු ගාවට. පෙනහළු ළඟට ගිහිල්ලා CO2 ටික දෙනවා. හුස්මයි පිට කරද්දී ඉලීට යවන්න කියලා. ඒකල එයා ගෙනත් තියාගත් O2 ටිකත් අරගෙන අහපව වෙනවා. අපි ආවේට යනවා O2 ටික දෙනවා CO2 ගන්නවා එනවා CO2 යවන්න අප පෙනහළු ගාවට ගිහිල්ලා CO2 ටික යවල O2 අරගෙන අපව එනවා. ඒක තමයි මේ හදවතේ සරල කාර්යය. මේක අපව රිපීට් කර කර බලන්න ඔයාලට තේරුන්නේ නැත්නම් මුලට යව 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 මේක තේරෙන්නේ නැතුව හදවත තේරුම් ගන්න බෑ. හරි. හොඳ අපි යමු ඊළඟ වැඩේට. ඒ කියන්නේ හදවතේ කොටස් නම් කරන්න. හරිද? දැන් ඔයා දැක්ක විදිහට හදවත කියන කෙනාගේ තියෙනවා කුටීර හතරක්. දැන් මේ කුටීර හතර ওই විදිහට අඳින්න. ඊට මේ කුටීර හතරින් වර්ග දෙකකට අපි කියනවා කර්ණිකා කියලා. අනිත් වර්ග දෙකකට අපි කියනවා කෝෂිකා කියලා. එතකොට මේ කර්ණිකා කෝෂිකා කොහොමද බෙදෙන්නේ? දෙකක් කර්ණිකා මෙතන තියෙන, අනිත් දෙක කෝෂිකා.
එතකොට අපි මම මතක තියාගන්න කියලා දෙන්නේ ළමයි කර්ණිකා කියලා කියන්න තියෙන අකුරු කීයක්ද? හතරක්. කෝෂිකා කියලා කියන්න තියෙන අකුරු තුනයි. එතකොට මේ අකුරු ගාන වැඩි එක්කිනා තමයි උඩින් ඉන්නේ. ඒ කියන්නේ මේ උඩින් ඉන්න මේ දෙන්නා කර්ණිකා දෙක. යටින් ඉන්න මේ දෙන්න ඇවිල්ලා කෝෂිකා දෙක. يعني මේ දෙන්න ඇවිල්ලා කෝෂිකා දෙක. මේ දෙන්න ඇවිල්ලා කර්ණිකා දෙක. එතකොට අපි ලියද්දි අපේ දකුණු අත පැත්තේ හිටිබ්බට මේක දැන් බෝඩ්ඩේ අන්නේ ලියන බෝඩ්ඩේ කියන මනුස්සයා ගැන හිතන්න. ওই මනුස්සයා කියලා හිතන්නේ. ওই මනුස්සයාගේ මේක වම් අත පැත්ත. ඒ කියන්නේ අපේ දකුණු පැත්තෙන් තියෙන න්යාගේ වම් කර්ණිකාව. උඩින් තියෙන අකුරු ගාන වැඩි එක්කන. දකුණු පැත්තෙන් සෝරි වම් පැත්තෙන් තියෙනවා මෙයාගේ දකුණු කර්ණිකාව. සෙමියාගේ වම් පැත්තෙන් තියෙනවා වම් කෝෂිකාව පහලින් මේ පැත්තෙන් දකුණු කෝෂිකාව. ওই විදිහට ඔන්න ওই ටික අපිට මුලින්ම එනවා. හරි. ඒතර මතක තියාගන්න හදවතේ කුටියේ 4යි උඩින් තියෙන අකුරු ගාන වැඩි කුටීරය යටින් තියෙන අකුරු ගාන අඩු කුටීරය. හරි. ඒ කියන්නේ මෙයා ඇවිල්ලා දකුණු නෙමෙයි මේ වම් අත දකුණු අත පැත්ත කියන්නේ යාගේ වම් අත පැත්ත. වම් කර්ණිකාව මෙයා ඇවිල්ලා දකුණු කර්ණිකාව මෙයා ඇවිල්ලා වම් කෝෂිකා මේ ඇවිල්ලා දකුණු කෝෂිකා. හරි. ඊට පස්සේ මම දැන් කියවනේ එදෙනි තම O2 තියෙන රුධිර එළියට යන්නේ ගිහිලව පෙනහළු වලින් එන්නේ මෙතෙන්දනේ. මා කලින් ඇඳෙ මෙන්න මෙතෙන්ද එනවා කියලා. එතකොට මෙතෙන් දැන් CO2 තියෙන රුධිරය ආපුවාම හරි මෙතෙන්නේ CO2 තියෙන රුධිරය ආපුවාම ළමයි ඊට පස්සේ අපි කරන්න ඕන මෙන්න මේකෙන් මෙතෙන්ද එන්න දොරවල් දාන්න ඕන. මෙතෙන්ඩයි මෙතෙන්ඩයි දොරවල්. හරිද? මේකෙත් තියෙන CO2 CO2 තියෙන රුධිරය මෙතනින් තමයි එළියට යන්නේ. ගියල පිරිසිදු කරලා එන්නේ මෙතන. ඒ කියන්නේ මෙතන තියෙන දැන් O2 රුධිරය, O2 තියෙන රුධිරය. මෙතන තියෙන O2 තියෙන රුධිරය. කවදාවත් මෙන්න මේ බිත්තියෙන් බැඳීම් නැහැ. කොහොඳට මතක තියාගන්න මේ බිත්තියෙන් දොරවල් තිබ්බොත්, සිදුරු තිබ්බොත් එහෙම මෙතන මේ රුධිරය දෙන්නේ හාට මාට මාරුලා පිරිසිදු රුධිරය අපිරිසිදු රුධිරය කලවම් වෙනවා. ඒ හින්දා කවදාවත් මෙන්න මේ බිත්තියේ මැද්දෙන් දොරවල් නැත. තියෙන්නේ මේ බිත්තියේ මැද්දෙන් විතරයි. එතකොට මෙයාගේ බිත්තිය ගාවින් දොරක් තියෙනවා. මෙතනින් දොරක් තියෙනවා. එතකොට මෙතන තියෙන්නේ මෙහෙම තුන්න තුනේ දොරක්. මෙතන තියෙන්නේ තුන්න දෙකේ දොරක්. මෙතන තියෙනවා තුන්න තුනේ දොරක්. මෙතන තියෙනවා තුන්න දෙකේ තුනක්. ඔයා කොහොමද මෙතන තුන්න තුනයි කියලා මතක තියාගන්න. බලන්න ලස්සන ගැලපිල්ලක් තියෙනවා. දකුණු කියන්න අකුරු තුනයි. අකුරු තුනක් ලියන පැත්තේ තියෙන තුන්න තුනයි. මතක තියාගන්න මේ අපේ දකුණ නෙමෙයි මෙයාගේ දකුණ. අපේ දකුණ කිව්වොත් මේ පැත්තනේ. මෙයාගේ දකුණ. මේ තුන්න තුනයි. ඊස්සේ මෙයාගේ වම් පැත්ත කියලා කියන අකුරු දෙකයි. අනිත් අකුරු දෙක පැත්ත තියෙන්නේ තුන්න දෙකේ කපාටය. තුන්න තුනේ කපාටයට අපි කියනවා මොන කපාටයද? ත්‍රිතුණ්ඩ කපාටය. තුන්න දෙකේ කපාටයට අපි කියන මොන කපාටයද? ද්විතුණ්ඩ කපාටය. ඒක ඇවිල්ලා තුන්න දෙකේනේ. ඒ හින්දා ද්විතුණ්ඩ කපාටය. වල දැන්න මේ ඉගෙනගෙන තියෙන නිසා ඔක්කොම වචන ලියන්න ඕනේ නැහැ කියලා මම හිතනවා. හරි. එතකොට ඔන්න හරි. කාමර 4 හරි. දොරවල් දැම්ම හරි. හරි. කාමර 4 උඩ කාමර තියෙන මොනවාද? අකුරු ගාන වැඩි කාමර. ඒ කියන්නේ කර්ණිකා. යට තියෙන අකුරු ගාන අඩු කාමර. අඩු කාමර. ඒ කියන්නේ කෝෂිකා. ඊට පස්සේ යාගේ දකුණු පැත්තේ අකුරු තුනක් හින්දා තියෙන ත්‍රිතුණ්ඩ කපාට. යාගේ වම් පැත්තේ අකුරු දෙකක් හින්දා තියෙන ද්විතුණ්ඩ කපාට. එතකොට කාමර ටික හරි. දොරවල් ටික හරි. දැන් මොකද කරන්න අපි? මේ හදවතේ හරි බට ටික එලන්න ඕන. ගිලාන කරන්නේ එහාට මෙහාට එහාට මෙහාට රුධිරය යවන්න බටටි ගලන්න ඕන. හරි. ඒ නිසා අපි ඔන්න බටටි ගලන්න යමු දැන්. දොරවල් ටික දැම්මා බටටි ගලන්න යමු. නුන් අදව අලුත්ෙන් 6-7 හදවත අඳිනවා බටටි ගලන්න ඕනේ හින්දා. එතකොට හදවත කියන්නේ මෙන්න මේ වගේ හાર્ට් එකක් හැඩයටමයි තියෙන්නේ ඇත්තටම ආ බැලුවොත්. හරි. එතකොට මෙන්න මෙහෙම තියෙනවා කුටියර හතරක් උඩින් තියෙන දෙක කර්ණිකා අකුරු ගාන වැඩි දෙන්න යටින් තියෙන දෙක කෝෂිකා අකුරු ගාන අඩු දෙන්න ඊට පස්සේ මේ කියන්නේ යාගේ විල් අපේ දකුණ යාගේ වම් පැත්තේ කියන අකුරු දෙකයි හින්ද මෙතන තියෙන්නේ ද්විතුණ්ඩ කපාටය මේ තියෙන්නේ මෙයාගේ දකුණු පැත්ත ඒ කියන්නේ යාගේ අකුරු තුන ඒ කියන්නේ මේ තියෙන්නේ මෙතන ත්‍රිතුණ්ඩ කපාටය හරි එතකොට ওই ත්‍රිතුණ්ඩ කපාටයේ ද්විතුණ්ඩ කපාටයේ තියෙනවා දැන් අපි ඕන මේකට බටටි කියලාන්න මම බටටි කියලාන්නත් ඒ ගැලපෙන පාටවල් පාවිච්චි කරන්න. මේ පැත්තේ තියෙන්නේ පුතා CO2 වැඩි රුධිරය. මේ පැත්තේ තියෙන්නේ O2 වැඩි රුධිරය. එතකොට
CO2 වැඩි රුධිරේ යන්න ඕන කොහෙටද? පිරිසිදු කරගෙන ඉන්න මෙතනින් යන්න ඕන කොහෙටද? එන අලු ගාවට. හරි. ඔන්න එතකොට පෙනහළු වලට බටයක් ගියා. මේ බටේ යන්නේ කොහෙටද? පෙනහළු වලට. හොඳ මතක තියාගන්න. රුධිර නාලයක් පෙනහළු වලට සම්බන්ධයි නම්. රුධිර නාලයක් පෙනහළු වලට සම්බන්ධයි නම්. ඒකට කියනවා මොන රුධිර නාලයක්ද? මේක ඇවිල්ලා පුප්පුෂීය රුධිර නාලය. පෙනහළු වලට සම්බන්ධ ඕනෑම එක්කෙනෙක් අපි කියන්නේ මොකද්ද? පුප්පුෂීයයි. ඒත් එක තව දෙයක් කියලා දෙන්නම්. හදවතෙන් ඉවතට රුධිරය අරන් යනවා නම් මතක තියාගන්න මේ අවයව නෙමෙයි හදවතෙන් ඈ. ඉවතට රුධිර අරන් යනවා ඒ ඔක්කොම ධමනී හදවත තුලට ගේනවා නම් ඒ ඔක්කොම ශිරා. හදවතින් ඉවතට නම් ධමනී හදවත තුලට නම් ඒව ශිරා. එතකොට දැන් මේක පෙනහළු වලට යන එකක් ඒ නිසා අනිවාර්යෙන් පුප්පුෂිය වෙන්න ඕන. හදවතින් ඉවත රුධිර අරන් යන නිසා ධමනී වෙන්නත් ඕනේ. හින්දා මේකේ නම තමා මොකද්ද? පුප්පුෂීය ධමනිය. පුප්පුෂීය ධමනිය. එතකොට පුතා මේක එතන තියෙන ප්‍රධානම පුප්පුෂීය ධමනිය හින්ද මේ අරපි කියනවා මහා පුප්පුෂීය ධමනිය කියලා. පුප්පුෂීය මහා ධමනිය මහා පුප්පුෂීය ධමනිය නෙමෙයි, පුප්පුෂීය මහා ධමනිය. එතකොට මේ පුප්පුෂීය මහා ධමනිය ආයේ බෙදෙනවා කැලි දෙකකට, වම් එකටයි දකුණු වෙන හැල්ලටයි වෙන වෙනම. එතකොට අපි වම්මත පැත්ත කියන්නේ මෙයාගේ දකුණු පැත්ත, ඒක දැනන් ඉන්න ඕන. මේ ඇවිල්ලා මේ දකුණ, ඒ කියන්නේ යාගේ වම, ඒ කියන්නේ මේ එන්නේ මොකද්ද? වම් පුප්පුෂීය ධමනිය. මේක ඇවිල්ලා එතකොට මොකද්ද? දකුණු පුප්පුෂීය ධමනිය. හරි, දකුණු පුප්පුෂීය ධමනිය. ගුඩ්. ඊට පස්සේ දැන් මේ පෙනහළු වලට ගිහිල්ලා මෙයා CO2 ටික දීලා O2 ටික අරගෙන ඉන්නේ. O2 ටික අරගෙන එයා ඉන්නේ මෙන්න මේකට. මෙතන තමයි O2 එකතු කරගන්න කාමරේ. හරි. මෙයා නම් කිසි අවුලක් නැහැ. මෙතනින් මෙයා එනවා මෙහෙම. හැබැයි මෙයාගෙන් ඇවිල්ලා මෙතනින් ඇවිල්ලා මතක තියාගන්න මේකට සම්බන්ධ වෙනවා නෙමෙයි, මේකට යටින් මෙහෙම ගිහිල්ලා මෙන්න මෙතෙන් තමයි ආන්නේ. මේකට යටින් මෙහෙම ගිහිල්ලා මෙතනින් මෙයා මේක ඕපන් එක තියෙනවා. යටින් ගිහිල්ලා අතනේ ඕපන් එක තියෙනවා. එතකොට මේ වැවිල්ලා පෙනහළු වලට සම්බන්ධයින මොකද්ද මං කිව්වේ? පුප්පුෂීය වෙන්න ඕන. එහෙනම් මේවා පුප්පුෂීයයි. හදවත තුල රුධිරය ගේන නිසා ශිරා වෙන්නත් ඕනේ. එහෙනම් මේවගේ නම අපිට ලියන්න පුළුවන්. දැන් මොකද්ද මෙයාගේ නම? මේවට පුප්පුෂීය ශිරා. එතකොට වම් පෙනහැල්ලෙන් එන වම් පුප්පුෂීය ශිරා, දකුණු පෙනහැල්ලෙන් එන මෙන්න මේ ටික දකුණු පුප්පුෂීය ශිරා. පෙනහළු වලට සම්බන්ධ රුධිර නාල ටික නම් කරලා ඉවරයි. ඊළඟට අපි ඇඟටයි ලේ යවන්න ඕන. ඇඟට ලේ යවන ප්‍රධාන නාලයේ තියෙන මෙන්න මෙතන. එයා O2 අරගෙන යන්නේ මෙන්න මෙහෙම එන්නේ. පෙර පොතත් බලන්න ඔයාලා මේත් එක්කම. මෙහෙම එන්නේ. එතකොට මෙයා මෙහෙම ඇවිල්ලා, මෙයා මෙහෙම ඇවිල්ලා මොකද කරන්නේ? ඔළුවේ පැත්තටයි, ඊට පස්සේ අපේ දේහයේ අදර කොටස පල්ලේ පැත්තටයි ඔක්කොටම රුධිරය යවනවා. අපි පල්ලේ පැත්තේ අනේක විතරක් සලකමු. මෙමි උඩ පැත්තට අපි හිතන්න වෙනවා. හරි. ඔවම ගිහිල්ලා මම මේ දැන් පෙනහැල්ල මකල් දාන්නම්. හරිද? එතකොට දැන් මෙයා මොකද කරන්නේ? මෙහෙම යනවා කොහෙටද? උඩටයි පල්ලටයි. උඩටයි පල්ලටයි ගිහිල්ලා. එතකොට මේ උඩටයි පල්ලටයි දෙකටම රුධිර අරන් යන පීඩනය වැඩිම තැන මෙයා. මේ රුධිර නාලේ නම මහා නෙමේ, සංස්ථානික මහා ධමනිය. සංස්ථානික මහා ධමනිය. ඊට පස්සේ ඇඟ අපේ ඇඟේ පල්ලට ගිහිල්ලා මේ රුධිරේ, මේ පල්ලේ හතින අවයවල රුධිරේ ගිහිල්ලා ඊට පස්සේ O2 ටික දෙනවනේ. O2 ටික දීලා CO2 ටික අරගෙන යා ඉන්නේ මෙන්න මෙතෙන්ද. මේකත් පරල ගන්න එපා. මේක මෙතෙන් නැන්දට කෙලිම මේ කුටියට විවෘත වෙනව නෙමෙයි, මෙයක් මේක හරහා ඇවිල්ලා මෙන්න මෙතෙන්ඩයි විවෘත වෙන්නේ. පල්ලෙ හැංගේනවා. ඒ විදිහටම උඩ තියෙන අවයවවල ටිකක් අරගෙන එනවා මෙන්න මෙතෙන්. එතකොට මේ පල්ලෙ හැංගේන කට්ටිය හදවත තුලට රුධිරෙන්නේ ශිරාවක් වෙන්න ඕන. මේක අපි පල්ලෙ හැංගෙන නිසා, දෙහි අදර කොටසෙන් එන නිසා අපි කියනවා මොකද්ද? අදර මහා ශිරාව. මේක දෙහි ඉහලින් එන නිසායි කියනවා මොකද්ද මේකට? අපි උත්තර මහා ශිරාව. උච්චරයි හදවත කියලා කියන්නේ. හරි.
හරියට සිද්ධිය මතක තියාගන්න මොන මොනවද කියලා. දැන් ඉක්මනට එක වතාවක් මතක් කරලා නම් කරගෙන නම් කරගෙන මුටක් ගාලා හදවත මොකද්ද වෙන්නේ සිද්ධිය කියලා. හරි. හදවත කිව්වම හાર્ට් එකක් හැඩේමයි. ඒ නිසා මම අඳින්නේ හાર્ට් එකක් විදිහටම. මොකද ඇත්තටම යාගේ හાર્ට් එක හැඩයක් තියෙනවා. එතකොට මේ කුටියේ 4යි කුටියේ 4න් උඩ තියෙන වකුරු ගාන වැඩි කුටියේ දකුණු ඒ කියන්නේ කර්ණිකා පල්ලෙහා තියෙන වකුරු ගාන අඩු කුටියේ ඒ කියන්නේ කෝෂිකා. එයාගේ අපේ දකුණු අත පැත්තේ යාගේ වම ඒ නිසා තියෙන දකුණු කර්ණිකා මේ පැත්තේ මේ පැත්තේ වම් කර්ණිකා පරිදුනානේ මේ පැත්තේ වම් කර්ණිකා මේ පැත්තේ දකුණු කර්ණිකා මේ පැත්තේ වම් කෝෂිකා මේ පැත්තේ දකුණු කෝෂිකා හරි ඊට පස්සේ දොරවල් දාන්න ඕන මේ පැත්තේ දකුණු කියලා කියන්නේ අපේ මම යාගේ දකුණ අකුරු 3යි ඒ හින්දා මේ පැත්තේ තියෙනවා ත්‍රිතුණ්ඩ කපාටේ මේ පැත්තේ තියෙනවා ද්විතුණ්ඩ කපාටේ තුණ්ඩ 2යි හරි ඊට පස්සේ තියෙන බටටි කියලන එක බටටි කියලා අද මුලින්මයි පෙනහැලටයි බටේ අය විරුධිරය අරගෙන එන්නේ පෙනහැලට සම්බන්ධ ඔක්කොම කියන මොකද්ද අපි පුපුෂීයයි කියලා හරි පෙනහැලට සම්බන්ධයි නා හදවතෙන් ඉවතට රුධිරය අරන් යනවා නම් පුතා ධමනි කියනවා හදවත තුලට රුධිරය කියනවා නම් ශිරා කියලා කියනවා තුලට රුධිරය කියනවා නම් ශිරා කියලා කියනවා දැන් මේක හදවතෙන් එළියටත් යනවා ඒත් එක්කම පුපුෂීයයි පෙනහැල වලට යන්නේ හින්දා මේක පුපුෂීය මහා ධමනි දමනිය. ඉතින් පෙනහළු වලින් ගිහිලා රුධිරය අරන් එන මේ කට්ටිය පිරිසිදු කරලා අරන් එන රතු පාටලිය ගියන්නේ අපි එහෙම තමයි හිතන්නේ. එතකොට මේ ඇවිල්ලා O2 වැඩි රුධිරය හදවත තුළ රුධිරය ගේන නිසා ශිරා පෙනහළු වලට සම්බන්ධ නිසා පුප්පුෂී ශිරා මේ පැත්තනොත් පුප්පුෂී ශිරා එනවා. එයාගේ දකුණු පෙනහැල්ලෙන් අපේ නම් වම් මත පැත්තේ එයාගේ දකුණු පැත්තේ. හරි. එතකොට ඒ ටික ඇවිල්ලා මෙන්න මේකට ඔක්කොම ටික වැස්සෙන්නේ. ඊට පස්සේ එහෙම කරලා අපේ ඇඟට රුධිරය ගෙනියන්න මෙතන තියෙන උඩටයි පල්ලෙහාටයි දෙකටම අරන් යන්න මොකද්ද මේකේ නම? සංස්ථානික මහා ධමනිය. හරි. සංස්ථානික මහා ධමනින් ඇගේ පහළ කොටස රතු රුධිරය යවනවා ඉහළ කොටසට තෙමනවා. ඉහළ කොටස අපිරිසිදු රුධිරය අරන් එන්න එක්කෙනෙක් ඉන්නවා වෙනම මෙතෙන්. පහළ කොටස අපිරිසිදු රුධිරය අරන් එන තවත් එක්කෙනෙක් ඉන්නවා. හරි. පහළ කොටස රුධිරය ගේනයි අදර කොටස නිසා අදර මහා ශිරාව කියලා කියනවා. උඩ කොටසෙන් අනයි නිසා එන මොකද්ද මේක අපි උත්තර මහා ශිරා. එතන වීඩියෝ එක රිපීට් කර කර බලන්න කිව්ව කතාවක් එතකොට ඔයාලට තේරි. තවත් ට්‍රික් එකක් දෙන්නම් මෙතනින් එහාට රුධිර සංසන්න පද්ධතියේ රුධිර නාලිටික නම් කරද්දී කොහොමද ඒක මතක තියාගන්න කියලා කියන්නේ. ඕනම රුධිර නාලයක් වකුගඩුවට සම්බන්ධයි නම් අපි ඒකට දෙනවා නම රුක්කීයයි කියලා ඒ රුධිර නාලයට. රුක්‍රීය රුධිර නාලේවා. ඕනම එකක් අක්මාවට සම්බන්ධයි නම් අපි ඒවට එනවා මොකද්ද නම යාකෘතිකයි කියලා. බලන්න හොඳ රච්චු පොත. එතකොට ඔයාලට තියෙන්නේ තේරෙයි. ඊට පස්සේ ඕනෑම එකක් මොකටද? අන්ත්‍රයට සම්බන්ධයි නා කුඩා අන්ත්‍රයට. ඒකට කියනවා ආන්ත්‍රිකයි කියලා. මම ඉක්මනටම රුධිර සංසන්න පද්ධතියේ බටටි කියන විදිහත් කියලා දෙන්නම් මේක දිහාම බලලා. හරි. මට තප්පරයක් දෙන්න මම ඉක්මනටම රච්චු පොත මේකට අරගෙන මම ඔයාලට කියලා දෙන්නම්. කොහොමද අපි රුධිර සංසරණ පද්ධතිය විහිදලා තින්නේ කිය. හරි. පියමු පද්ධති පාඩමට. පද්ධති පාඩම තියෙනවා රුධිර සංසරණ පද්ධතිය. රුධිර සංසරණ පද්ධතිය තියෙනවා. ඔප්ස් මේක පුතා ස්ටක් වුණා.
ඊට කලින් මට මිස්සෙච්ච කෑල්ලක් තියෙනවා මං එක්ක කියලා ඉන්න. එතන අඩසඳ කපාට දෙක නම් කරන්න බැරි වුණා. එතන තියෙනවා මේ අර පෙනහැල්ලට අරන් යන එක මෙයා. ඊට පස්සේ මේ තමා සංස්ථානික මහදමනේ. මේ දෙන්නගෙම තියෙනවා අඩසඳ කපාට. මෙතන තියෙන දොරවල් අඩසඳවල් හැටියට. ඒ නිසා තමයි අඩසඳ කපාට කියලා කියන්නේ. හරි. එතකොට මේක ඇවිල්ලා අපි තවත් කියන්න පුළුවන් සංස්ථානික නේ පුප්පුෂියේනේ පුප්පුෂි අඩසඳ කපාටි මේක ඇවිල්ලා සංස්ථානිකට සම්බන්ධ අඩසඳ කපාටි කියලා. බලන්න අපි කියලා දුන්න විදිහට මේක මතක තියාගන්න පුළුවන්ද කියලා මෙතන. හරි. මුලින්ම කාමර දෙකේ කාමර 4 නම් 4 උඩින් තියෙන කර්ණිකාටින් තියෙන කෝෂික අපි දක්වන අත පැත්තෙන් ආයේ වම් කර්ණිකාව වම් අත පැත්තෙන් යගේ දක්වන කර්ණිකාව ඊට පස්සේ මේ පැත්තේ වම් කෝෂිකාව මේ පැත්තේ දක්වන කෝෂිකාව ස්පෙනහල වල රුධිර අරන් යන දෙන්න අර යන ප්‍රධාන නාලේ පුප්පුෂිය මහා ධමනිය ඊට පස්සේ වම් පෙනහැල්ලට දක්වන පුප්පුෂිය සෝරි දක්වන පෙනහැල්ලට දක්වන පුප්පුෂිය ධමනිය වම් පෙනහැල්ලට වම් පුප්පුෂිය ධමනිය ඊළඟට එතනින් ගිහිලා රුධිරය ගේනවා දකුණු පුප්පුෂිය ශිරා මේ පැත්තේ මේ පැත්තේ වම් පුප්පුෂිය ශිරා ඊට පස්සේ ඔය කියන රුධිරය ඇවිල්ලා මෙතන දිතින්න කපාටෙන් පහළට වැටලා මෙයාලා නම් තුණ්ඩ ඇඳලා නැහැ ඒක මතක තියාගෙන ඉන්න ඕනේ මේ පැත්තේ තුණ්ඩ දෙකයි මේ පැත්තේ තුණ්ඩ තුනයි ඔයාලා අර මම හවසට පුතේ PDF එක බලුවා නම් ඊට වඩා මේකේ ඒකේ රූපේ පැහැදිලිව තියෙනවා හරි එතකොට හදවත ඊට පස්සේ හදවතෙන් රුධිරය ලීට අරන් වනා ගියුඩටයි පල්ලටයි පල්ලට ගියපුවාම මේ අරන් එන එක නා තම සංස්ථානික මහා ධමනිය ඊට පස්සේ එහෙම ගිහිල්ලා දේහ අදර කොටසෙන් රුධිර අරන් යන අදර මහශිරා මේක තමයි මෙතන මේ විවෘත වෙලා තියෙන්නේ ඉහළ කොටසෙන් අරන් යන උත්තර කොටසෙන් උත්තර මහශිරා හරි ඒ විදිහට තමයි හදවතේ කොටස් ටික නම් වෙන්නේ දැන් අර කියපු සිද්ධාන්තෙත් එක්ක බලමු අපිට මෙතන නම් කරන්න පුළුවන් කියලා මං කිව්ව වග්ගඩු වලට සම්බන්ධ නැහැ වෘක්කිය වෙන්න ඕන ඊට පස්සේ අක්මාවට සම්බන්ධ නැහැ ආකෘතික වෙන්න ඕන ඊට පස්සේ අන්තරයට සම්බන්ධ නැහැ ආන්ත්‍රික වෙන්න ඕන හරි එතකොට ඔන්න හදවත තියෙනවා අපේ හදවත යාල නම් ඇඳලා තියෙන මෙන්න මේ විදිහට හරි එතකොට මෙන්න මේ හදවත කියන එකේ මුලින්ම එළියට රුධිරය අරගෙන එනවා ඒ කියන්නේ සංස්ථානික මහා ධමනිය සංස්ථානික මහා ධමනිය අක්මාවට යනවා මුලින්ම මොකද අක්මාව තමයි උඩින්ම හම්බෙන්නේ අපිට ඒකට අපි කියනවා යාකෘතික ධමනිය හදවතින් එළියට රුධිරය අරන් යනවා ඒ නිසා අපි එකට දමනියක් කියනවා අක්මා සම්බන්ධ නිසා යාකෘතික අතර යාකෘතික දමනිය මේක එතකොට ආන්ත්‍රික දමනිය මෙයාලා නිකම් මාන්ත්‍ර වල රුධිරය සපයන දමනිය කියලා කියන්නේ ඊට පස්සේ වග්ගඩු රුධිරය සපයන කියන වෘක්කීය දමනිය ඉතින් එහාට අවයව වලට තමයි මේ තියෙන්නේ ඊට පස්සේ ඒවට ගිහිල්ලා ඒ වගේ CO2 අරගෙන අනිත් පැත්තට එනවා මේ වෘක්කීය ශිරාව වග්ගඩු වල සම්බන්ධ නිසා වෘක්කීය හදවත තුල රුධිරය අරගෙන නිසා ශිරාවක ද වෘක්කීය ශිරාවක් වෙනවා ඊට පස්සේ මෙතන අන්ත්‍රයේ කෙලෙම රුධිරය දුන්නට අන්ත්‍රයෙන් කෙලෙම රුධිරය අරගෙන නැහැ අපි ඒක ඇයි කියලා බලමු. එතකොට ඒ ආන්ත්‍රික ශිරාවක් කියලා ගන්නෑ. හරි. ඊට පස්සේ අක්මාවෙන් නම් කෙලින්ම අරගෙන තියෙනවා පෙන මේ හදවතට යන්නේ. ඒ හින්දා යා යාකෘතික ශිරාව ওই විදිහට උඩින් එන එක නේ උත්තර මහා ශිරාව. එතකොට ඇයි මේ අන්ත්‍රයේ මෙන්න මෙතන මේ රුධිර නාලය මොකද්ද මේ වෙලා තියෙන්නේ? ඇත්තටම අපේ අන්ත්‍රය කෙලින්ම රුධිරය දෙන්නේ නැහැ අපේ අදර මහා ශිරාවට. ඒකට හේතුව යාක්මාව හරහා යනවා. මොකද අන්ත්‍රය කියලා කියන්නේ ආහාර ජීර්ණය වෙන තැන. ඒතකොට එතන ග්ලූකෝස් තියෙනවා. ඒතකොට මෙයා මේ වැඩි ග්ලූකෝස් වැඩි නම් හරි ඒක යා ගිහිල්ලා අක්මාවේ තැම්පත් කරන්න ඕන. ග්ලූකෝස් අඩුයි නම් අක්මාවේ තියෙන ටික ගලවගෙන හපව යන්න ඕන. එහෙනම් තමයි මෙයා අක්මාවට ගිහිල්ලා යන්නේ. අක්මාවට ගිහිල්ලා වැඩි ග්ලූකෝස් ටික තියලා යන්න තමයි මෙයා යන්නේ. වැඩි ග්ලූකෝස් ටික මෙයා තැම්පත් කරන්නේ ග්ලයිකෝජන් විදිහට. ඒක ඉගෙන ගත්තනේ අපි. හරි ග්ලයිකෝජන් විදිහට තැම්පත් කරලා මෙයා යනවා මේක දිගේ. එහෙනම් තමයි අක්මාව හරහා මෙයා යන්නේ. ඒතර මතක තියාගන්න මේකේ නම යාකෘතික ප්‍රතිහාර ශිරාව. ඒක තමයි ඔයාලට අමතක වෙන එක. ඒතර ওই විදිහට තමයි අපිට රුධිර සංසරණ පද්ධතියේ වැඩ ටික අවසානෙ වෙන්නේ නම් කිරීම. හරි ලස්සන හදන්න. හරි හොඳට මතක තියාගන්න එහෙනම් පාඩම් කරන්න. ඉස්සරහට